අපි විරාමයෙන් පස්සේ ඔබට රස වින්දනයෙන් පිරි හෝරාවක් ලබා දෙන්නට තමයි සූදානම් වෙන්නේ. අද අඟහරුවාදනම් ලංකාවේ වෙලාවෙන් 10:30 නම් ඔබ බලාපොරොත්තු වන වෙනසත් අරගෙන ඔබ යාලින්දේට අපි ආවා. හැමදාමත් මේ කලා ලෝකයේ බබලන තරු මේ මැදිරියට පායනවනේ. ඒ තරුත් එක්ක කතා බහ කරද්දී මොනතරම් සොඳුරු වේලාවක් අපිට ගත කරන්නට හැකියාව ලැබෙනවද කියලා ඔබ හොඳටම දන්නවා. වෙනසක් එක්ක ජීවිතේ විඳින්න තියෙනවා නම් කොච්චර අපූර්වද. මං ඒ කාරණාවත් එක්ක පුංචි කතාවක් කියන්නද. දැන් එක්තරා මිනිසෙක් මේ යන ගමනක් යද්දී ගහක් යට නතර වෙනවා. නතර වෙලා බලාගෙන ඉද්දී මේ වට්ටක්ක වැලක ලොකු වට්ටක්ක ගෙඩි පිරීලා තියෙනවා. මේ වට්ටක්ක ලොකු ගෙඩි හැදෙන්නේ චූටි වැලකනේ. මේ මිනිස්සයා මේ ඉඳගෙන ඉන්නේ හංසෙලා ඉන්නේ වෙරළු ගහක් යට. වෙරළු කියන්නේ ලොකු ගහක්. හැබැයි චූටි ගෙඩි තමයි හටගන්නේ. මේ පුද්ගලයා හිතනවා මට මේක වෙනස් කරන්න තියෙනවා නම් කොච්චර හොඳයිද. ලොකු ගහේ වෙරළු ගහේ ලොකුවට ගෙඩි හැදිලා අර පුංචි වට්ටක්ක වැලේ පුංචි ගෙඩි හටගන්න මේ වෙනස කරන්න පුළුවන් නම් කියලා හිත හිතෙද්දි වෙරළු ගෙඩියක් වැටෙනවා ඔළුවට. එතකොටයි මේ මිනිස්සයාට තේරෙන්නේ, මේ පුද්ගලයාට තේරෙන්නේ අර වෙනස කොයිතරම් භයානකද කියලා. කොහොමද වට්ටක්ක ගෙඩියක් ඔළුවට වැටුණා නම්. අන්න ඒක නිසා වෙනස බොහොම පරිස්සමින් වෙනස් කරන්න. මොකද වෙනසත් එක්ක ජීවිතය හරි අපූර්වට ගලාගෙන යනවා. නමුත් ඒ වෙනස ඉතාමත් පරිස්සමින් සීරුවෙන් කරොත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වෙනස අද ඒ විදිහටම ඔබට ලබා දෙමින් අපි ආරම්භ කරමු ආදරණීය තරුව. කලම්බ ටෙලිවිෂන් ආදරණීය තරුවෙන් අපේ හැමදාමත් ඔබට උසස් රසවින්දනයක් ලබා දෙන්නට උත්සාහ කරනවානි. අදත් එවැනි උසස් රසවින්දනයක් ඔබට ලබා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔබ ගීත රසවිඳිද්දී මේ ගීත බිහි වුණු හැටි, මේ ගීත රචනා කළේ කවුද කියලා ටිකක් කල්පනා කරන්නේ අඩු වෙන්නේ නේද? උන් ගැන දන්නේ අඩු වෙන්නේ. නමුත් අද ආදරණීය තරුව හෝරාව බබලන තරුව නමින්ම නම ඇසූ පමණින්ම ඔබ හොඳාකාරවම දන්නවා ඇයට හිමි ගීත ඇතින් රචනා වූ ගීත මොනවද කියලා ඔබ බලන්නකෝ කවුද අද ආදරණීය තරුව හැඩ කරන්න කියලා. හෙළ සංගීතයෙහි ගේය පද බැඳීමෙහි ශ්‍රී ලාංකීය ගැමි සලකුණක් සටහන් කරන්නට සමත් ඇය වර්ක හිස් අහසට පෙම් කවක් ලියමින් අලුපාට හැන්දෑව වර්ණවත් කරන්නට සමත් වන්නේය. නිවේදන ශිල්පය තුළින් හා සමාජීය උගහා ගැනීම තුළින් ලබාගත් ස්වකීය අත්දැකීම් පොදු අත්දැකීම් බවට පරිවර්තනය කරද්දී ඇයගේ ගේ පදබැල් රසික හදපතුලේ ලැගුම් ගත්තේය. සත්සර අතර රැඳී හැඟුම් පද සාහිත්‍යයෙහි සඳ පළුව සුරම්නාමා පිටිය අද ආදරණීය තරුවතුමේ අද ආදරණීය තරුව බබලවන්නේ ඇය සුරම්යා මාපිටිය. ඔබට අයිවන් කියලා පිළිගන්නවා අපේ මැදිරියට ආදරණීය තරුවෙන්. මොකද කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ගීත කලාව ගැන කතා කරද්දී ගීත කලාවේ කලාව උදෙසා ඉතාමත් මෙහෙවරක් කරපු සහ හැම කාලයටම තරුණ ගීත රාශියක් අපිට ලබා දුන්න ඇයත් එක තමයි අපි කතා කරන්නේ. ඉතින් ඔබේ රසවින්දනයට යමක් එකතු කරගන්නට අද ඔබට හැකියාව ලැබේවි. හැමදාමත්ම වගේ අපි කතා කරන දේවල් වලින් බැහැරව ඔබේ බුද්ධියටයි අද අපි කතා කරන්නට උත්සාහ කරන්නේ. උත්සාහය සාර්ථක වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබේ මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? මේ දවස්වල නම් රාජකාරියත් එක්ක බොහොම කාර්යබහුලයි. අතරින් පතර ගීතත් නිර්මාණය කරනවා. ඒ විදිහට තමයි ඉතින් රාජකාරියත් කලාවට සම්බන්ධයි.
ඉතින් ඒක නිසා මේ සතුටින් වැඩ කටයුතු කරගෙන ඉන්නවා. දැන් සුරම්‍යා මාපිට කිව්වහම මේ ගීත රචනාවට විතරක් නෙවෙයි. ඇය ගුවන් විදුලියේ ළමාපිටියෙන් ගමන ආරම්භ කරනවා. එතකම වේදිකා නාට්‍ය වල රංගනයෙන් දායක වෙලා සම්මාන ලබාගෙන තියෙනවා. එතකම චිත්‍රපට සඳහා ඇගේ රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. එතකම මේ නිෂ්පාදිකාවක් විදිහටත් කටයුතු කරනවා. නිවේදන ශිල්පිනියක්. මේ හැම තැනක්ම කලාවේ හැම අස්සක් මුල්ලක් නෑරම අතපත ගාලා උකහාගත්ත දේවල් ඒ දැනුම් සම්බන්ධ සහ අත් විඳීම් තුළින් තමයි ඇය මේ ගීත රචනාවට පිවිසෙන්නේ. මේ අපි අර මේ ඔබේ රූපරාමු දුටුව මේ ඒකේ තිබුණ අපූරු ගීතයක් කල් බැලුවේ අපි එකට වඳින මමත් පෞද්ගලිකවම ඉතාමත් ආදරය කරන සහ මේ ගීතයත් මේ විරහව හරි අපූරුවට විඳින්න අවස්ථාව සලස්සලා දීලා තියෙනවා මේ ප්‍රේක්ෂකයට. අපි ඒ ගැන කතා කරමු මුලින්. මදු මේ මන් දන්නේ නැහැ ඇයි කියලා මම සාමාන්‍යයෙන් විරහව නැති ගීතයක් ලියන්න හැදුවත් අන්තිමට මම අතින් ලියවෙන්නේ විරහ ගීතයක්. කොහොම හරි ඒ කියන්නේ මේ ප්‍රේමය ආදරය මේ සියලු දේත් එක්කම අත්විඳි හෝ නොවිඳි විරහවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මගේ ගීතවල අර මේ මුතුහරක මුතු පේනවා යට තියෙන නූල පේන්නේ නැහැ වගේ අර යට තියෙන මේ විරහව මේ මේක මුතුහරක් විදිහට ගෙතිලා තියෙනවා. ඔබ කියූ කල්බැලුවේ ගීතය ඇත්තටම මට මේ හිතෙන්නේ ඒක ගීතයක් කරන්න දැනට කාලකට ඉහත පුවත්පතක තිබිච්ච වාර්තාවක්. ඒකේ තිබුණේ මේ උඩවල පැත්තේ හේනක තරුණ ගෑනු ළමෙක් සියදිවිහාන කරගෙන තිබුණා මේ මහා බීලා. ඉතින් ඒක තමයි වාර්තාව. හැබැයි ඒකෙදි ඒ වාර්තාවේ තියෙනවා ඒ දියණිය නැත්නම් ඒ තරුණිය සියදිවිහාන කරගන්නකොට මේ දරුවෙක් බලාපොරොත්තුව හිටපු මේ කාන්ත යුවතියක් තරුණියක්. එතකොට මාව හරියට කම්පා වුණා ඒ සිද්ධියෙන්. දැන් කරගන්නම දෙයක් නැති වෙනකොටනේ තමන්ගේ කුසෙත් ඉන්න දරුවත් එක්ක මේ හේනක මේ ජීවිතය හානි කරගන්නේ වහබීලා. ඉතින් ඒක පිටිපස්සේ ලොකු කතාවක් තියෙන්න ඕනේනේ. ඉතින් ඒක ඒ අද ඒක පරිකල්පනය කරනකොට හිතුණා මට ඒ වාර්තාවේ ප්‍රදේශය කියනකොට මට ඉතින් උඩවලව මතක් වුණා. හේන් ගොවිතැන් තියෙන ඒ වගේම කර්කශ දරිද්‍රතාවය පිරුණු මං කියන්නේ මේ දැන් අවුරුදු 15කට විතර එහා දරිද්‍රතාවයෙන් පෙළුණු ඉතාමත් ඉක්මනින් අධ්‍යාපනය හැර යන ළමයි ඉන්න ඒ වගේම ඒ හැර යාමත් සමගම මොකක් හරි රස්සාවක් කරලා ජීවිතේ ගැට ගහ ගන්න උත්සාහ කරන ඒ නිසාම විවාහ වී හෝ නොවී දරුවන් ලබන ඒ වගේ විවිධ ප්‍රශ්න තියෙන එක ඒ පළාතට විතරක් නෙමෙයි ගොඩක් පළාත්වලට ඔය 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 ප්‍රශ්නය වැලක් වගේ එනවා. අඩු අධ්‍යාපනය එතකොට විරැකියාව පරිසරයත් එක්ක එන කටුක බලපෑම් ඒක ජීවිතේ වයස වෙනස් වීම තුළ ඇතිවෙන හෝමෝන ප්‍රශ්න නිසා ඇතිවෙන අවශ්‍යතා ඒවා වරදවා වටහාගෙන ප්‍රේමය කියලා මුලා වෙන ඒවා ඔය ඔක්කොම එකවර එන ඒවා. ඉතින් ඒකයි අර පරිසරයයි මේ ඔක්කොම මේ ගීතේ ලියන මට මේ අවස්ථාව සැලසුවා. ඔයාටත් මතක ඇති අපිත් එක්ක සම්බන්ධ වෙන අයටත් කාටත් මතක ඇති දැන් අපි ඇඹිලි පිටිය පහු කරලා කතරගම පැත්තට උඩවලේ අර කිලෝමීටර් ගානක් අර මේ පාලම දිගේ යනකොට උඩවලවේ වැව තියෙනවා ඈත හේන් පේනවා වනසතුන් පේනවා පරිසරයේ විදිහට අපිව නිකන් අපිට පේන්නේ මේ නිකන් මේ පොළොවෙන් ඈත් වෙලා නිකන් දිව්‍ය ලෝක පැත්තට යනවා වගේ අර බලංගොඩ පැත්තේ කඳු පේනකොට ඒ යට කොයිතරම් ප්‍රශ්න තියෙනවද ඒ යට ඒ අහස යට ඒ පොළොව උඩ කොයිතරම් ප්‍රශ්න තියෙනවද ඉතින් ඕක හිතනකොට තමයි ඒක ගැන ටිකක් හොයනකොට දැනුනේ ඒ යුවතියත් ප්‍රේම සම්බන්ධතාවයක් තියාගෙන ඉඳලා තියෙනවා. හැබැයි නොදැනීම ඇය ගැබ්බර වෙලා තියෙනවා. එයාට සමාජයට මුහුණ දෙන්න විදිහක් නැහැ. ගෙවල් වල ප්‍රශ්න. එතකොට පෙම්වතා එයාව හැරගිල්ලලා තියෙනවා. බලාපොරොත්තු අන්තිම බලාපොරොත්තුවත් නැති වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් එයා තෝරගත්ත මාර්ගය තමයි අරක. ඉතින් ඒ නිසා ඇත්තටම ඒ වගේ පිරිස් ඒගොල්ලන් ඒ වගේ ප්‍රශ්න ඒ වගේ ගැටලු තියෙනව පුනරුත්ථාපනය කරන්න ඒ වගේ වැඩපිළිවෙලක් ඕනේ. මට ඒක කරන්න බැරි නිසා තමයි
මම මගේ හිතේ වේදනාව අර වගේ ගීතයකින් ඉදිරියට ගෙනාවේ. ඒ ගීතයේ ওই පරිසරය තියෙනවා. අන්තිමට අහනවා මීවදේ පැණි කඩාගෙනත් ඔබ මීවදේම ගිනි ලෑවානේ කියලා. අන්තිමට වෙන්නේ ජීවිතේම නැති වෙනවා. ඒක තමයි ඒ ගීතේ තියෙන්නේ. පැහැදිලිවම දැන් මේ සාමාන්‍යයෙන් ගීත රචනාව කරද්දී සමාජය වෙනස් කරන්න මේ පෑන අවියක් කරගන්න එක ප්‍රබල මේ මාධ්‍යයක්. පෑන කියන්නේ ගොඩක් දේවල් මිනිස්සුන්ගේ හිතට කාවද්දන්න පුළුවන් ඉතාමත් ප්‍රබල මාධ්‍යයක්. දැන් ඔය මේ ගීතයත් එක්ක මේ මට මතක් වෙන්නේ ඔබේ මේ හැම ගීත රචනාවකම ගැමි පරිසරය මේ ඔබ ඇතුළත් කරලා තියෙනවා සහ මේ පරිසරයේ සුන්දරත්වයත් එක්ක ඒ පරිසරයේ අත්දැකීම් එක්ක තමයි ඔබ ගීත රචනා කරන්නේ. ඒ කෙනෙක්ට හිතෙන්න පුළුවන් සුරම්‍යා මාපිටිය කියන මේ චරිතය ගැමි පරිසරයක ජීවත් වෙලා ඒ අත්විඳීම් ඔස්සේ ප්‍රේක්ෂකයාට අත්දැකීමක් ලබා දෙනවා කියලා. ඒක එහෙමද? ඔව්, ඇත්තටම මම මේ දැන් ජනාකීර්ණ වුණත් මම මගේ ඉපදිච්ච ගම කැස්බෑව. කැස්බෑව කියන එකේ ගැමි ලක්ෂණ ඕනේ තරම් තිබුණා. දැනටත් තියෙනවා කැස්බෑව වැවවල් වැව තියෙනවා, වෙලවල් තියෙනවා, රබර් වතු, කුරුඳු, බඩවැටි මේ ඒ වගේ මේ ගමකට අවශ්‍ය සියලුම දේ තියෙනවා. ඉතින් ඉස්සර දැන් තාර තිබුණට කාපට් තිබුණට ඉස්සර ගුරුපාරවල් තිබුණා. ඉතින් අපි ගම හරියට අත්විඳ. හැබැයි ඒකත් මිනිස්සුන්ගේ හිතේ තමයි. දැන් ගම රස විඳින්න පුළුවන් යම් කොට්ටාශයකට. ගමේ ඉන්න සමහර අයට ගම රස විඳින්න බෑ. ඒගොල්ලෝ නාගරිකකරණයට යන්න කැමති, නගරෙත් එක්ක ජීවත් වෙන්න කැමති. එක එක්කෙනාගේ හීන. දැන් මම අද කොහේ හිටියත් මට තාම ගම, يعني ගමේ විඳපු දේවල් පොඩි කාලේ අපි කුඩා කාලේ ගැන මතක් කරනකොට අපිට මේ ගේ ඇතුළේ හිටියට වැඩිය අපි මේ මිදුලේ එළියේ අල්ලපු වතුවල බඩවැටි කුරුඳු වතුවල බඩවැටිවල එහෙමනේ හිටි. ඉස්කෝලේ ගින් ඇවිල්ලා ওই ගඩා ගෙඩි කාලා, වෙරළු කොටලා කාලා, අඹාච්චාරු හදලා කාලා අපි ඉස්සර අර මූණමල් ගෙඩි පවා කනවනේ. ගොරක ගෙඩියේ මදෙත් කනවා. ඒ වගේ හැම ඒ වගේ නිකන් හරි විචිත්‍රයි, විවිධාකාරයි පරිසරයත් ඒ වගේ. මට මතකයි මම ගොඩක්ම පුංචි කාලේ ගෙදර පඩියේ උඩ වාඩි වෙලා බලන් ඉන්නවා මේ ගස්වල මේ කොළ කැරකි කැරකි වැටෙන හැටි. දැන් රබර් ගස්වල ඒක තියෙනවා. එක කාලෙකට කහපාට වෙනවා කොළ. කොළ කහපාටලා ලස්සන පාටක්. ඊට පස්සේ බිම වැටෙනවා. ඊට පස්සේ අපි ඒකේ නාරටි බේරිච්ච කොළ එකතු කරනවා මේ පාට කරලා ඉස්කෝලේ අත් වැඩවලට. එක කාලෙකට රබර් රට පුරලා ටොට්ටොක් ගාලා සද්ද හැනවා. එතකොට ඒවා එකතු කරනවා. ඊට පස්සේ රබර් කටු එකතු කරගෙන එනවා මේ ලිපේ දාන්න. වෙසක් කාලේට ඔට්ටු පාළු ගලවනවා. මං කියන්නේ මේ එක දේවත් එක්ක තියෙන සම්බන්ධය. ඔයාට මතක ඇති සුනන්ද මහේන්ද්‍ර මහත්මයා රචනා කරපු ලස්සන ගීතයක් තියෙනවා, සිනිඳු සීත පවන් සැලෙන වසන්තයේ උදෑසනක උයන් කොනේ හුදකලාව බලා සිටින්නේ කුඩා දේවිකා කියලා. ඇත්තටම මම පුංචි කාලේදී මම ඒ කුඩා දේවිකා කියලා. මොකද මේ ඒ තරම් මම මේ පරිසරය විඳින්න කැමති වෙලා හිටපු පුංචි ළමෙක්. ඉතින් ඒක තමයි ජීවිත කාලයේ පුරාම මට මේ පරිසරය මේ මට දැනෙන්නේ සහ මගේ නිර්මාණවලට නිතරම මේ පරිසරය එකතු වෙන්නේ ඒ පරිසරයට තියෙන ආදරයත් එක්ක. දැන් මත පිටින් බැලුවාම මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා අපිට හරි ලේසියෙන් විනිශ්චයක් ලබා දෙන්න පුළුවන්. නමුත් ඒවා ඇතුලේ තියෙන ඔවුන් විඳින දුක්ඛන්දරාව කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න බැහැ. ඒකනේ මදු තියෙන අපිට තියෙන ප්‍රශ්නේ. අපි හරීම අඩුවෙන්නේ එකිනෙකා වටහා ගන්නේ. මම හිතන්නේ මං හිතන විදිහට තමයි ඔයා හිතන්න ඕනි කියලා. එතකොට මම නම් මෙහෙම තමයි ওই ප්‍රශ්නෙට මුණ දෙන්නේ. يعني හරීම අපි ඇත්තටම මේ ආත්මార్థකාමී වැඩි. අනිකාට ගරු කරනවා අඩුයි. අනිකාට ආදරය කරනවා අඩුයි. ඉතින් මමත්වයේ තුල තමයි ඒ يعني ඕ මේ මම හිතන විදිහට ඔයා හිතන්න ඕනි කියලා තමයි මං හිතන්නේ. ඒක අපේ නිවසේ තුලත්, පවුල තුලත්, සමාජයේ රැකියා ස්ථානෙත් ඒක මේ හොඳටම තියෙනවා. ඉතින් ඒකෙන් නිදහස කියන්නේ එන්නේ ඒකෙන් මිදීම. මට මම වෙන්න, ඔයාට ඔයා වෙන්න, තව කෙනෙකුට එයා වෙන්න නිදහස තියෙන්න ඕනේ. හැබැයි නිදහස එහෙමම තියෙනවද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. දැන් ඔබේ ගීතවල මේ වැඩි වශයෙන් දැන් ශෂිකා නිස්සංසලා ගායනා කරන ගීතයක් තියෙනවා. ඒ ගීතත් එක හැම ගීතයකම කාන්තාවගේ තියෙන මේ අහිංසකකම, කාන්තාවට වෙන අසාධාරණය වැඩියෙන් ඉස්මතු වෙනවා. මේකට විශේෂ හේතුවක් තියෙනවද?
මෙහෙමයි කාන්තාව විතරක් මේ අසාධාරණයට ලක් වෙනවා කියලා මම කියන්නේ නැහැ. ඒක අනිත් පක්ෂයටත් ඒ විදිහටම කාන්තාවකගෙන් පිරිමි කෙනෙකුට අසාධාරණයක් වෙන්නත් පුළුවන්. මේක අපිට වැඩිපුර දැනෙන්නේ මේ කාන්තාවකේ භූමිකාව හරි පිරිමි භූමිකාවට වැඩිය විහිදී ගිය භූමිකාවක් තියෙනවා. ඇත්තටම පිරිමියෙක් යා සහෝදරෙක් විදිහට ස්වාම පුරුෂයෙක් පියෙක් විදිහට කරන භූමිකාවට වැඩිය කාන්තාවකට විශාල රඟ දැක්වීමක් කරන්න වෙනවා තමන්ගේ ජීවිත කොටස. ඉතින් ඒක එන ප්‍රශ්න ගොඩත් එක්ක, ප්‍රශ්න ටිකක් නෙමෙයි එතකොට එන්නේ, ඒ එන ප්‍රශ්න ගොඩක් එක්ක එයා ලොකු පීඩනයකින් ජීවත් වෙන්නේ. ඒ පීඩනය මුදා හරින්න තැනක් නැහැ. පිරිමින්ට ඒ පීඩනය මුදා හරින්න සමාජයේ යම් යම් අවස්ථා තියෙනවා. ඒ අලුත් එක්ක එළියට ගිහිල්ලා එහෙම නැත්නම් සාදයක් පවත්වන තැනක ඉඳලා ගොඩක් අයට ප්‍රශ්න තියෙනවානේ. සමහර වෙනත් ඇබ්බැහිකම් කරන්නේත් මේ ප්‍රශ්න වලින් මිදෙන්න. හැබැයි අපේ සමාජයේ තාම කාන්තාවෝ ඇබ්බැහි වෙලා නැහැ විවිධ දේවල් වලට මේ පීඩණයෙන් මිදෙන්න. එයා පීඩණය තමන් තුළම රඳවා ගන්නවා. බාහිරින් එන පීඩනයත්, නිවස තුළ පීඩනයත් සියල්ල තමන් තුළ රඳවාගෙන උපේක්ෂාවෙන් ජීවිතයට මුහුණ දෙන චරිතයක්. එන්නේ එතනයි වෙනස. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ආරාධනා කරනවා අපිටත් අපිත් එක්ක එකතු වෙන්න කියලා. දුරකථන මාර්ගය විවෘතයි අපේ 02-94-112-516-687 සජීවීව ඔබටත් එක්වීමේ හැකියාව තිබෙනවා. අද මේ වෙනස් සහ උසස් රසවින්දනයක් තමයි ඔබට ලබා දෙන්නට සූදානම් වෙන්නේ. හැමදාමත් වගේ අපි රංගන ශිල්පීන්, ගායන ශිල්පීන් එකතු කරගන්නවා මේ සොඳුරු කතා බහට. නමුත් එතනින් එහා ගිය රසවින්දනයක් අපිට ලබා දෙන්නට හැකියාව ලැබේවි අද. එය කාලීන අවශ්‍යතාවයක් විදිහට තමයි අපි දකින්න එක නම් ටෙලිවිෂන් අපි. දැන් මේ මුලින්ම මම ගීතේ ගැන කතා කරේ මේ ඔබ ඒ ගීතයත් එක්ක ඇහිච්ච හින්දා. අපි ටිකක් යමු අතීතයට. ඔබේ පටන් ගැන්ම ගැනත් ප්‍රේක්ෂකයා දැනගන්නට කැමති වේවි. කොහොමද ඔබ මේ ගුවන් විදුලියේ ළමා පිටියේ ශිල්පිනියක් විදිහට සම්බන්ධ වුණා? ඒ අතීතයත් අපි මතක් කරමු. ඔව්, මම ඉස්සෙල්ලම දැන් පාසලේ විවිධ කලා කටයුතු වල නිරතලා ඉන්න ගමන් ගුවන් විදුලියේ ළමා ශිල්පිනියක් විදිහට තමයි එන්නේ සරස්වති මණ්ඩපය කියන වැඩසටහනින්. ඒ වැඩසටහන කරමින් ඉන්නකොට දැන් ළමා ශිල්පීන් අවුරුදු 13-14 විතරනක ළමා ශිල්පීන් වෙනවනේ. ඊට පස්සේ එතනින් එහාට හොඳ වැඩපිළිවෙලක් තිබුණා ගුවන් විදුලියෙන් ඒ එන ළමයිව ඊළඟ වැඩසටහන් වලට සම්බන්ධ කරන ක්‍රමයක්. ඒ අනුව තිබුණා සොඳුරු සෙවන, පිළිසඳර, යෞවන සමාජයේ ශනිදා සංගරාව, ඔය වගේ තව අතරමැද යෞවන් වියත් ළමා වියත් අතර ඉන්නයට සම්බන්ධ වෙන්න පුළුවන් වැඩසටහන් මාලාවල් තිබුණා. ඒ වැඩසටහන් බොහොම ශාස්ත්‍රීය වැඩසටහන්, හොඳ රසවින්දන ගුණයක් තිබිච්ච වැඩසටහන්. මේ වැඩසටහන් මෙහෙවන්න ඉන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ මේ ඒ වගේම හොඳ විද්වත් මේ අය තමයි ආවේ. දැන් එතකොට මහාචාර්ය ජේ බිදිසනායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, SG සමරසිංහ මහත්මයා වගේ ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල පරිණත උදවිය තමයි මේ වැඩසටහන් වලට සම්පත්දායක විදිහට එන්නේ. දැන් ඒ වැඩසටහන් වලට අපට කවි ගායනා කරන්න, ලිපි කියවන්න ඒ වගේ දේවල් තමයි අපට තිබුණේ නිවේදන කටයුතු. හැබැයි අර අපේ පොඩි වයසට අර වගේ ඉහළ මේ ප්‍රමිතියකින් යුතු උගත්තු අපිට ඇසුරු කරන්න ලැබුණා. ඒ සෙවනේ තමයි අපි ඊළඟට මේ තව අඩියක් දෙකක් අවුරුදු 18 විතර වෙනකන් ඒ සෙවනේ තමයි අපිට හිටියව සඳකඩ පහන, තුම්පත් රට, ඔය වගේ බොහොම ලස්සන ශාස්ත්‍රීය වැඩසටහන් තිබුණා. අපි ඒ කවි ගායනා කරනවා, ලිපි කියවන ගමන් අර දේවල් අපි ඉගෙන ගන්නවා. අන්න අපේ රසවින්දනය ඉස්සෙල්ලම මුල් අඩිතාලම දැනන්නේ රසවිඳින්න විද්වත්තුන් සමග ඇසුරු කරන්න ලැබෙන්නේ ඒ කාලේ. දැන් ළමා පිටියෙන් ආරම්භ වෙන ගමන මේ ගුවන් විදුලි සංස්ථාවේ ඔවුන්ගේ ගමන ඉදිරියටත් අරගෙන යනවා. ඒක තමයි වෙන්න ඕනේ. හැම මාධ්‍යයකින්ම ඒ ළමයි වෙතනින් අතරමං කරන්නේ නැතුව තව රැඳෙන ඇයට තව ඉස්සරහට යන්න තැනක් තියෙනවානේ. ඒ අතරතුර දක්ෂතා තියෙන ළමා මේ නාට්‍ය ශිල්පීන් වුණා. දැන් මටත් අවස්ථාව තිබුණා මේ ඉස්සර අපි ළමා රංග මඩල කළා මේ කරුණාතිලක හඳුවල මහින්ද අල්ගම් මහත්මියත් එක්ක. ඒ ළමා එතකොට අපේ ඒ හඬවල් දැකලා සුගතපාල සිල්වා මහත්මයාගේ අපිව මේ ගත්ත ගුවන්විදුලි රංග මඩලට. ඒක මේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නගෙන ඉවර කරන්න බැරි
දෙයක් සුගතපාල සිල්වාගේ මහත්තයා වගේ කෙනෙක් එක්ක ගුවන්විදුලි රංග මඩලක් කරන එක. කියන්නේ හරිම හැංගීම් බරව මේ ඔක්කොම මේ හඬින්නේ කරන්නේ. ඒ හඬින් කරනකොට ශ්‍රාවකයා වෙනම පරිකල්පනයක් හදා ගන්නවා මේ චරිතය ගැන. ඒක තව ඒක ආපු ඔය වජිරා ඒ වගේ වැඩ නාට්‍යවල අපිට මේ කන්දේ ගෙදර ඔය වගේ ගොඩක් නාට්‍යවලට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඉතින් එතකොට අපිට මේ හරි මේ තෘප්තියක් ලැබුණා මේකේ ඉදිරියට යන්න. ඒ කාලෙම තමයි හැබැයි 1979 ජාත්‍යන්තර ළමා වර්ෂයේ විදිහට නම් කරලා තිබුණා. එතකොට මම මේ ඉස්කෝ පාසලේ අපිට තිබුණා සමස්ත ලංකා නාට්‍ය තරගයක් කෙටි නාට්‍ය තරේ. ඔන්න ඉස්සෙල්ලම අපි වේදිකාවට එන්නේ ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ පාසල්වදීදී. එතකොට ඒ සමස්ත ලංකා නාට්‍යෙ මට හොඳම සහාය නිලිය සම්මානය හම්බ වෙනවා. ඒක ආපු ඒ කාලේ ආපු අය තමයි රොඩ්නි ප්‍රියන්ත, ජයලාල් රෝහණ වගේ සරත් කුලාංග වගේ සෑහෙන කොට්ටාශයක් මේ අද මේ ක්ෂේත්‍රයේ හොඳටම දක්ෂතා පෙන්වන කට්ටිය ඒ පාසල් වේදිකාවෙන් ආපු කට්ටිය. දැන් සුරම්‍ය මහත්මිය මේ මට මේ ඔය කාරණාවත් එක්ක මතක් වෙන තවත් දෙයක් තමයි ගුවන් විදුලිය සහ ඒ ළමා පිටියෙන් ගමන් ආරම්භ කරපු බොහෝ දෙනෙක් අද වෙනකොටත් මේ ස්ථාවරත්වයේ ගොඩ නගාගෙන තියෙනවානේ. ඒ අර පුහුණුව සංගමය කැපවීම මේ ගෞරවය අනිත් අයට දෙන්න පුළුවන් ගෞරවය ඒක වෙනම සංස්කෘතියක්. ඒක නිසා අදටත් ඔවුන් දෙපයින් නැගී සිටමින් හොඳින් ජීවත් වෙන. පැහැදිලිවම දැන් විචාරශීලී මේ වැඩිහිටි පරම්පරාවක් ඉන්නවා නම් ඔවුන්ගේ මගේ යන අලුත් පරම්පරාව පැහැදිලිවම මේ උසස් තැනක ඉන්නවා. දැන් මේ ඔය කතාවත් එක්ක තවත් දෙයක් මට මතක් වෙනවා. දැන් ඔබ මේ ඇතුළු පිරිසට ගුවන්විදුලිය ඉතාමත් අත්වැලක් වෙනවා සහ පුදුමාකාර විදිහේ සහයෝගයක් දෙනවා. දැන් වර්තමානයේත් අපි දකිනවා විවිධ මාධ්‍යයන් ඔස්සේ රියැලිටි වැඩසටහන් තියෙනවා සහ මේ ඔවුන්ට හිතා ගන්නවත් බැරි තැනකට ඔවුන් අරගෙන යනවා මේ ගුවන් යානයකින් ඔවුන් අරගෙන එනවා. නමුත් එක රැයින් මේ මහා පිපිරීමක් සිද්ධ වෙලා ඔවුන්ට පහුවෙනිදා වෙනකොට මේ ඔවුන් යන්නේ කොහෙද මොකද්ද කරන්නේ කියලා අතරමං වීමක් වෙන්නේ. ඔවුන්ට නිසි මඟ පෙන්වීම වෙන්නේ නැහැ. දැන් මේ දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒක නිසා තමයි අපි ගුවන් විදුලිය ගැන හැමදාමත් කතා කරන්නේ. ඔබේ වෙනස දකින්නේ කොහොමද? ඔව් ඒක ඔබ කිව්වා කරේට සෝඩ බෝතලයක් කැඩුවා වගේ මේ ලොකු සද්දයක් වාෂ්ප වෙනවා. හැබැයි මේ කල්පනාංක එතනින් හරි මේ මුල හදාගෙන මග පාදගෙන එතනින් ආපහු පස්සට ගිහිල්ලා දැන් අපි හිතමු ඒ වගේ තරංගකින් ඉහළම ජයග්‍රහණය ලැබලා හරි එතනින් ඉදිරිය ගැන හිතන්නේ නැතුව මම දැන් ඉන්නේ මේ මට්ටමේ. ඒක නිසා මට අනිත් අය මට වැඩක් නැහැ. මගේ ගාන මේකයි මං යන්නේ මේ වෙලාවට එහෙම නැතුව එතෙන්දි ඒ ලැබිච්ච අවස්ථාව රැකගෙන ආයෙම පුළුවන් නම් පස්සට ගිහිල්ලා අවුරුදු කීපයක් හරි මුල ඉඳන් අධ්‍යයනය කළා ප්‍රායෝගික පුහුණුව ලබාගෙන විනය සංයමය හදාගෙන මනුස්සකමත් එක්ක ඉස්සරහට එන්න ඒගොල්ලන්ට ඉදිරි ගමනක් තියෙනවා. එහෙම ජීවිතේ වරද්දගත්තේ නැති කීප දෙනෙකුත් ඒ අතරතුර ඉන්නවා. හැබැයි ඒකට දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම එහෙම අවශ්‍යයි. ඒ කියන්නේ එහෙම කළත් ආපහු අපි තමු සංගීත ක්ෂේත්‍රය කියලා ඒක අධ්‍යයනය කළා විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා එහෙම නැත්නම් වෙන රටකට ගිහිල්ලා ඒක ඉගෙනගෙන එහෙනම් අරක මදකට පසකින් තබන්න අර සම්මාන අර තාන්න මාන්න තෑගි භෝග මදකට පසකින් තබා මුලින්දන් හදාගෙන આવොත් එයාට අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ එහෙම නැත්නම් ඒ දරුවෝ සමහර විට මේක දරා ගන්න බැරිකම එහෙම තියෙනවානේ. දැන් ඒ Tamanට ඒ ලැබෙන දේවල් දරා ගන්න බැරිකම තුල උනත් ජීවිතේ අසරණ වෙන්න ඉඩ තියෙනවා. පැහැදිලිවම දැන් ඔබ ඇතුළු පිරිස ඉන්නේ පියවරින් පියවරනේ. එතකොට පියවරක් පස්සට ගියත් ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ නේද? ඔව් අර ඉවසීම කියන එක කාලයත් එක්ක ඉවසීම ඒක කියන්නේ මේ 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 ඕනෙම ක්ෂේත්‍රයකට ඉවසීම කැපවීම සහ අනිකාට දක්වන ගෞරවය ඒ තුන තියෙනවා නම් ටිකක් දුර යන්න පුළුවන්. ටිකක් දුර නෙමෙයි සෑහෙන දුර යන්න පුළුවන්. සෑහෙන දුර යන්න පුළුවන්. දැන් මේ ගුවන් විදුලියේ අපි මේ පුංචි කාලෙත් මම පෞද්ගලිකවම පුංචි කාලෙත් අහනවා මේ මුවන් පැලැස්ස වැනි මේ ඉතාමත් හොඳ රසවින්දනයක් ලැබිය හැකි නාට්‍ය. හැබැයි අපිට රූප පේන්නේ නැහැ. හඬ විතරයි ඇහෙන්නේ. මේ හඬින් Tamanට ආවෙනික වුණු චිත්‍ර රූප එකිනෙක අමවා ගන්න. ඔව් දැන් ඔයා මවා ගන්න කදිරා නෙමෙයිනේ මම මවා ගන්න. අනිවාර්යයෙන්. දැන් කදිරා කියවහම වෙනම කෙනෙක් ඒ හඬ පෞරුෂයත් එක්ක අපිට හිතෙනවා ටිකක් කළු රැවුලක් තියෙන හයිය බර අඩි තියලා යන මේ අර තුවක්කුවක් අර එල්ලගත්ත එහෙම චරිතයක් නෙපෙන්නේ.
දැන් ඕ ඒ හඬ පෞරුෂයෙන් හරියටම පරිකල්පනයක් එකිනෙකාට වෙන වෙනම වශයෙන් පරිකල්පනයක් ඇති කරනවා. ඉතින් එයා තමන් ඉන්නේ ඒ ලෝකේ. එතකොට තමන්ට අවශ්‍ය විදිහට රස විඳිනවා ඒක. දැන් ඔබේ ගීතවලත් ඒක අඩංගුයි. මොකද මේ තමන් ඉන්න පරිසරයට අනුව, තමන් විඳපු අත්දැකීම් වලට අනුව, තමන් ආශ්‍රය කරන පිරිස අනුව එකිනෙකා ඔබේ ගීත වලට මේ චිත්‍ර රූප මවා ගන්නවා. මම විරහව විඳලා තියෙනවා නම් යම් විදියකට මම ඔබේ ගීතවල විරහව විඳින්නේ වෙනත් ආකාරයකට, ඔබ වෙනත් ආකාරයකට විඳින්නේ. දැන් මේ ගීතවල විරහවත් එක්ක දැන් මේ තමන්ටම ආවෙනික වූ චිත්‍ර රූප මවා ගැනීමෙන් ඒ ගීත මතකයේ තියෙනවා නේද ගොඩක්. දැන් වර්තමානයේ අපි දකිනවා රූප රචනා, දැන් ඔබේ ගීතවලට රූප රචනා නැති තරම්. මොකද ඒවට මම පෞද්ගලිකව හිතන දේ තමයි රූප රචනා කරන්න බෑ ඒ හැඟීම් වලට. කොහොමද මේ හැඟීම් කෙනෙක්ට මේ රූප රචනාවකින් දෙන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. ඔබ ඒ කාරණාව කොහොමද දකින්නේ? ඔව්, රූප රචනාවකින් ඇත්තටම සමහරවිට ගීතයට අසාධාරණයක් වෙනවා. දැන් මම මගේ ගීත පෞද්ගලිකව මම රූප රචනා කළා නැහැ. කරපු අලුපාඩ හැන්ද වගේ රූප රචනාවකත් ඉන්නේ නිරෝෂා විරජිනී ගායන ශිල්පිනිය විතරයි. මේ මොකද දැන් හැබැයි මම ගීත ලියලා වෙනත් අය අරගෙන ඒගොල්ලන් රූප රචනා කරනවා. ඉතින් එතකොට මට ඒකට මේ එපා කියන්න බෑ. හැබැයි සමහර අය කතා කරලා අහනවා මේකට මොන වගේ රූප රචනාවක්ද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඒක එහෙම අහලා කරන අයත් ඉන්නවා. එහෙම අහලා කිව්වත් ඒක කැමරා ශිල්පියා ඒක අධ්‍යක්ෂණය කරන එක්කෙනා ඒගොල්ලන් අතර තියෙන වෙනස් අදහස්. ඉතින් මං කියන්නේ ගීතයක් රසවිඳින්න නම් ඒක ශ්‍රවණය කරන්න ඕනේ රූප රචනයක් එක්ක. ඒක සමහර ගීත දැන් අපි දකිනවනේ සමහර ඒවේ තනිකර මේ චිත්‍රපටියක් වගේ කෙටි නාට්‍යයක් වගේ. ඉතින් එතකොට අර ගීතේ තියෙන රසය කියන්නේ කොටුවක් හදලා මේක ඇතුළේ උඹලා මෙන්න මේක රසවිඳපල්ලා කියලා නේ දෙන්නේ. මං හිතන්නේ ඊට වැඩි පුළුල් විය යුතුයි කියලා ගීතයක් රසවිඳින එක. පැහැදිලිවම ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න ඕනේ. ඒක නිසා අපි මේ ඒ වැඩිපුර කතා කරන්න ඉඩ හදාගන්නකම් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ගන්න. විරාමයක් අරගෙන ඉක්මනටම ආපහු එනවා ආදරණීය තරුව හමු වෙන. පින් කවක් ලියුනුඹ සිටනාසේ එය මකාදමා විය හැටි රාසි නුඹ මිතික් රැඳීවුන් මා මනසේ පින් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ පින් කවක් ලියුනුඹ සිටනාසේ ඒ මකාදමා ඒ නැති රාසි නුඹ මිතික් රැඳීවුන් මා මනසේ පින් පුරාවතක් නිමා කරන්න මා කිලිසි සිනාසෙල් මට මා කිලිසි රම්යා මාපිටිය මේ අපූර්ව ගීත රචකාව්‍ය අතින් ලියවුණු තවත් මේ අපූර්ව ගීත දෙකක් තමයි අපි දැකේ. ගීත දෙකේ කොටසක්. දැන් ඔය ගීත දෙක කතා කර ගැන කතා කරද්දී රම්ය මහත්මිය මේ මට හිතෙනවා මේ ගීත දෙක විතරක් නෙමෙයි ඔබේ හැම ගීතයක්ම හැම කාලයකටම තරුණයි. දැන් අතීතයේදී අපේ හිටපු පරම්පරාවටත් විරහව අපූර්වට රස විඳින්න පුළුවන්. වර්තමානයේත් එහෙමයි. තව බොහෝ කාලයක් ඈතට තමන්ගේ රසවින්දනය ඒ විදිහටම තියාගන්න පුළුවන්. දැන් මේ වර්තමානයේ පවතින ඒකාකාරී රටාව අහලා අහලා දැකලා දැකලා හෙම්බත් වෙලා නිසා හින්දමද කොහෙද ඔබ ඇතුළු ඔය පිරිස විශේෂයෙන්ම ඔබේ මේ ගීත මේ හැම කාලෙටම තරුණ වෙන්නේ? මට මෙහෙම අහන්න හිතෙනවා. දැන් මේ සාමාන්‍යයෙන් කාන්තාවක් අතින් ගීතයක් නිර්මාණය වෙද්දී ඒ ගීතය මේ ගායන ශිල්පියෙක් විසින් ගායනා කරත්
කාන්තාවට යම් සාධාරණයක් වෙන විදිහටන ලියවෙන්නේ. නමුත් මේ කරුණාරත්න දේවගණේ මහත්මයා ගායනා කරන පෙම්කවක් ගීතේ පුරුෂාධිපත්‍යය තියෙනවා. ඇයි මෙහෙම ගීතයක් ලියන්නේ? මම හිතන්නේ ඔය කියන්නේ අර ඔබ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්. යලි එන්න මෙන්නම හිතුවේ නම් නුඹ එන්න එපා මගේ හිත තහනම් කියන එක. මම ඒක පුරුෂාධිපත්‍ය විදිහට නෙමෙයි දකින්නේ. දැන් මදු ආදර තරවටු කියන එක තියෙනවනේ. නෝ ආදර තර කියන්නේ ටිකක් දැන් තියෙන්නේ ආදර තරවටුව කැමති නැන්නම් කෙලින්ම මැරුවා කොපියෙන් ගන්න මොකක් පැහැරගෙන ගියා එහෙම. මේකේ ආදර තරවටුව එහෙම නෙමෙයි තියෙන්නේ. යන්න ඕන නම් යන්න. හැබැයි ආයේ එන්න එපා. ඒ එන්න එපා කියන්නේ වැඩියෙන්ම ඕනේ කියන එක තමයි එතන කියන්නේ. අපි ඔව් ආ කරනවා නම් කරන්න. හැබැයි ආයේ එහෙම කියනවනේ අපි. ඔයා කරනවා නම් කරන්න. හැබැයි අපි කියන්නේ වාහනේ කැමති නම් කරන්න මගේ යනවා. මම පස්සේ කියන්න එපා වගේ. යන්නම යන්නම යනවා නම් ඇත්තනේ ඉතින් කියන්නේ බලෙන් තියා ගන්න බෑ. ඒ නිදහස තියෙනවා. ඔයාට යන්න පුළුවන්. හැබැයි ගිහිල්ලා ආයේ එන්න. එතකොට එයාට පොඩ්ඩක් හිතන්න වෙනවා. එහෙම ආදර තරවටුවක් තමයි තියෙන්නේ ඔබ කියන පුරුෂාධිපත්‍යයට වඩා. එතන පොඩි හුරතලයක් තියෙන්නේ. පැහැදිලිව මේ රණ්ඩු සරුවල් මැදත් බොහොම අපූර්ව. දැන් ආදරයක් නවතින තැන තමයි මම හිතන්නේ ආදරය කරන්න පටන් ගන්න දෙන්නෙක් වෙන් වෙන තැන තමයි ආදරය කරන්න පටන් ගන්න. හමු කියනවනේ හමුවේම කුතුහලයක් මේ එහෙම කියනවනේ. ඊට පස්සේ වෙන්වීම තමයි සදා මතකය කියන එක. දැන් මේකෙත් ඒ ටික කියන්න කලින් කියනවා හුරතලින් දැවටිලා මගේ ළඟින් දුන් සතුට එපමණද මට පවසා. හැබැයි එයා කියනවා සඳ එළිය පොළවටයි හිමි වූයේ සඳ හසර රඳුනාට රත්තරනේ. ඔයා ගියත් ඔයාගේ එළිය ලැබෙන්නේ මට. ඒ කියන්නේ මම ඔයා මාව දාලා ගියත් ඒ මම ඒ ගැන හිතලත් සතුට වෙනවා කියන එක. පරාර්ථකාමී ආදරය. පැහැදිලිවම දැන් මේ විරහව කියන එක මේ තරම් සුන්දර විදියට සහ මේ අපූර්වට දකින්න පුළුවන් විරහව විඳපු කෙනෙක්ටමයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔබේ පෞද්ගලික අත්දැකීමත් ඔබේ ගීත රචනාවලට පාදක කරගත්තාද? ඔව්. මොන වගේ අවස්ථාවලද? මේමයි හැම විරහව කියන එක මේ එලිපිට අඬා වැටෙන කඳුළු සලන කෙනෙක් එක්කෙනෙක් අතහැරලා තව කෙනෙක් පස්සෙන් යන එහෙම පලි ගන්න එහෙම එකක් නෙමෙයි. විරහව කියන රසය අනිත් සියලු රසයන්ට වඩා උතුම්. ඒකට ඒ විරහව රසයෙන් ජීවිතාවබෝධය ලබා දෙනවා. ජීවිතාවබෝධය ලබා දීම තුළින් අපි යම්කිසි අධ්‍යාත්මික ගමනක ඒට පාර පෙන්නනවා. අත්හැරීමනේ විරහව කියන්නේ. අපිට බැරි අත්හරින්නනේ. අත්හැරීම තුළින් ලබන සතුට තමයි විරහවයි තියෙන්නේ. ඒක නිසාම තමයි මේ ගීත එච්චර අපූර්වට අපිට මේ හැමදාමත් ඇහෙන්නේ. දැන් ඔබ මේ 2002 වර්ෂයේද අඩුපාඩු හැන්දෑව සිටිතේ? 2004 මට මතකයි. 2004 වර්ෂයේ. මේක මේ ඔබ ගීත ටිකක් ළඟ තියාගෙන ඉඳලා සුදුසු අවස්ථාවේ නියම වෙලාවට ඒ ගීත ටික මේ එළියට දානවා, ප්‍රේක්ෂකයාට ලබා දෙනවා. හැබැයි ඔබ මේ පරිස්සම් වෙනවා ඔබේ ගීත රචනාවට සුදුසු හඬ සහ සුදුසු සංගීතයේ සුසංයෝගය. මං හිතන්නේ ගීත රචනාව ගීතයක් වඩාත් ප්‍රේක්ෂකයාට දැනෙන්න සලස්වන නම් පද සංගීතය සහ හඬ මේ තුනේම සුසංයෝගය තිබිය යුතුයි. හරියටම හිතටම ඔබ ඒ කාරණාව ගලපගෙන තිනවා. කොහොමද මේ ගැළපීම ඔබ කරන්නේ? ඔව් මං ඒක ගැන කතා කරනකොට පෞද්ගලිකව කතා කරන එහෙත් මාධ්‍යක කතා නොකරපු දෙයක් මම ඔබට කියන්න. ඔය ගීත ටික කරනකොටත් ගීත 80ක් 90ක් විතර මගේ ෆයිල් එකක තිබුණා. ඒ ෆයිල් එක තියාගෙන දැන් මම මාධ්‍යයට කලාවට සම්බන්ධ කෙනෙක්නේ. ඉතින් මට සමහර ලාවට ඉතින් අපේ ශිල්පීන් හම්බුනහම මම කියනවා මමත් ගීත කීපයක් ලියලා තියෙනවා, අවශ්‍ය වුණොත් දෙන්න පුළුවන් කියලා. ඉතින් එහෙම ලොකු ප්‍රතිචාර නැහැ. ඊට පස්සේ ඉතින් මම ආයේ ඕක ළඟ තියාගෙන දෙනවා කීප දෙනෙකුට එහෙම දුන්නා. ඉතින් සමහර අය මේ ගීතයකට ඔය දැන් ඔබ ඔය හොඳයි කියන රසවිඳින ගීතමයි. ගීතයකට සුදුසු නෑ කවි වගේ මේකට තව වචන දාන්න. මං සාමාන්‍ය මගේ ගීතවලට සක්කපද දාන්නේ නෑ. බ්ලොක් එකටම ලියවෙනවා. මම මොන හේකක්ද මන්ද මල් ලියන්න ගත්තාම ඉතින් මං විනාඩි එකමාරක් දෙකකින් ගීතයක් ලියන කෙනෙක්.
එම ගොඩක් වෙලා ගන්න කෙනෙක් නෙමෙයි. එතකොට එහෙම ප්‍රතික්ෂේප වෙච්ච ගීත මයිගාව තිබුණා. මම ඒක මම දැන් කනගාටු වෙන්නේ නැහැ. ඒ කාලේ පොඩි කනගාටුවක් තිබුණා. මම දැන් කනගාටු වෙන්නේ මං ඒ ලැබපු අත්දැකීම අද තරුණ පරපුරේ දක්ෂ ළමයි විඳිනවා ඇති. ඉතින් මම නම් එහෙම අවස්ථාවක් එහෙම කෙනෙකුට දෙන්න අවස්ථාවක් තියෙනවා නම් නිර්ලෝභීව තව කෙනෙකුට ඉදිරියට එන්න අත දෙනවා. මොකද ඒ මම එහෙම ශිල්පීන් දැන හඳුනාගෙනත් මට මගේ ගීතයක් මේ කියනකොට දීලා කියව ගන්න බැරි වුණා. ඒ කියන්නේ ඒ අවස්ථාව ඔබට ලැබිලා තියෙද්දි කමන්නේ. ඉතින් අර ටිකක් අවතක් සේරුවෙන්, ඒ කියන්නේ ඒක සමහර වෙලාවට ඒගොල්ලන්ගේ පැත්තෙන් සාධාරණයි. ඕන කෙනෙක් කැමති තමන්ගේ ගීතය ගීත රචනා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුට කියලා ලියවගෙන. මොකද ඒකත් බැබලීමට කාරණාවක් මෙහෙම. ඉතින් ඒක නිසා මම ඒක ගැන එහෙම තරහක් එහෙම මොකුත් නැහැ. මම ඒක කියන්නේ ඒ මට වෙච්ච දේ වෙලා අද අකාලේ ගීත රචක වෙන්න ඉඳලා අකාලේ විනාශ ඒ අවස්ථාව නැති වෙච්ච අය ගොඩක් ඇති. ඒ කනගාටුව මට තියෙනවා. ඒ කියන්නේ මම පසු ඔබ කිව්ව ආකාරයට මම ඒකෙන් පසු බෑවේ නෑ. මං හිතුවා නෑ කවුරුත් මේ ගීත රසවිඳින්න ඕනේ නැහැ, මේ කියන්න කැමති වෙන්න ඕනේ නැහැ. මට අවස්ථාවක් හම්බුච්චලා මම එක එක හරි මේ ගීත හදාගන්න කාටවත් මේ මට රසවිඳින්න. ඉතින් එහෙම ඉන්නකොට අපි මං කුඩා කාලේ ඉඳන්ම අපේ නාට්‍යවලට එහෙම සම්බන්ධ වෙච්ච අපි මගේ පාසලේ හොඳ මිත්‍රෙක් තමයි විශාරද නන්දසේන කටුවාල කොළඹ කලාපයේ සංගීත අධ්‍යක්ෂතුමා දැනට. ඉතින් එයා ගාවට මගේ දරු දෙන්න මේ සංගීත පන්තියක් අරන් ගියා. මම පොඩි 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 ළමයි දෙන්න, පුතාලා දෙන්න. ඉතින් ඒ යනකොට ගමන් මම පුතාලා විවරුණාට පස්සේ මං ඉතින් නන්දිත් එක්ක කතා කරනවා, මේ මෙහෙම සින්දු ටිකක් තියෙනවා, අපි නිකම් අපි රස වින්දනයේට මෙලඩි එකක් දාලා බලමු කොහොමද. නන්දි තමයි ඉතින් ඔන්න අපි පන්ති වලින් පස්සේ ඒ වෙලාවෙම මෙලඩිස් දානවා. ඉතින් මේවා හරි රහට එනවා නාන කටුවාවලගේ. දැන් ඔබ දැක්කනේ ওই සියලු ගීත මේ නන්සේන කටුවාවල ෂූරින්ගේ සංගීත නිර්මාණ. ඉතින් හරිම විචිත්‍රවත්. ඉතින් මාත් පොඩි වෙනස් කියනවා මෙහෙම කරමු, දැන් මේකේ අන්තිම රසය තියෙන්නේ මයි ළඟනේ, ඉතින් අපි මෙහෙම කරමු. දැන් සමහර වෙලේ බ්ලොග්ස් කීප එකම සින්දුව වුණත් බ්ලොග්ස් තුනකට ලියවිච්ච ස්ථායි අතර වෙනස්. ඉතින් ඒක ලියන්නේ එහෙම ලියවෙන්නේත් අර පොඩි ක්ලයිමැක්ස් එකක් ගන්න සින්දුවේ. ඉතින් අපි ලස්සනට ටික කරගෙන යනකොට දැන් හරි ලෝබයි, දැන් මේ සින්දු ටික ලස්සනයි, දැන් අපි හවසට සර්පිනායක් ගාලා කියනවා. ඉතින් අපිම තමයි කියන්නේ. ඉතින් මේව කාට හරි දෙමු කියලා ඉතින් නන්ද කියනවා, මම කියනවා මේ කටුවාවල කියනවා දෙමු කියලා. මං කියනවා නෑ මේ සින්දුව නම් නන්දේ ලිව්වේ නිරෝෂටමයි, මේක කියන්න ඕනේ නිරෝෂමයි, මේක නම් කියන්න ඕනේ දිවුල්ගණීමයි. ඉතින් නන්ද එයත් එකඟ වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ රේන්ජ් වලට ඒගොල්ලන්ට හරියන විදිහට තමයි දැන් මෙයා දාන්නේ. අන්තිමට ඉතමත් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ මගේ පළවෙනි සංගත දැටියට දායක වෙච්ච ගායන ශිල්පීන්ට. මේ ට්‍රැක් එක අන්තිමට අපි සල්ලි කොහොම හරි මගේ මහත්තයා මේකට අපුදුම ආසාවක් ඇති වෙලා අපි මේ ටික කොහොම හරි කරමු කියලා අපි ඉතින් ඉඩමක් එහෙම විකුණලා සල්ලි හොයාගෙන මේ වැඩේ කරන්න ගත්තා. ඉතින් මේකේ ට්‍රැක්ස් ටික ගැහුවා. ටෙලිෆෝන් එකෙන් එහෙම කතා කළා, මෙහෙම එකක් කරනවා මේ කියලා. ඒගොල්ලෝ ඒ සංගත ඇටියට ගීත ගායනා කරපු හැමෝම කැමති වුණා. පස්සේ ඉතින් ට්‍රැක් එක හදලා කට්ටියට ගෙනihin දුන්නා. ඒගොල්ලන් ඉතාමත් නිහතමානීව ඇවිල්ලා ඒ ගීත ගායනා කළා. ඒ ටික තමයි අලුපාට හැන්දෑව විදිහට සින්දු 16ක් 17ක් විතර ආවේ. සුනිල් ඉදිරිසිංහ මහත්තයා, සනත් නන්දසිරි මහත්මයා, වික්‍රත්නායක මහත්තයා වගේ මෙලුව අධිකාරී ශක්ක ඒ සියලු දෙනාම ඉතාම නිර්ලෝභීව මේ මං චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලන්ට මේ ඒ හොඳ වැඩේට දායක වුණා. ඉතින් ඒක නිසා ඒ ගීත ටික ඉතුරුණා. ඉතින් ඕකම ආයි අවුරුදු 12ක් 15ක් විතර වෙනවා. දැන් අවුරුදු දෙකකට කලින් මම නැවතත් අර විදිහටම සුන්දරයානෙනි කියලා හොඳ ගීත ටිකක්, يعني මගේ රචනා විතර නෙමෙයි ඔබ කිව්ව ආකාරයට ගීත රචනය, සංගීතය, ගායනය මේ තුනම හොඳට සම්මිශ්‍ර වුණු ගීත සමුච්චයක් ආයම සුන්දරයානෙනි කියලා නිර්මාණය කළා. ඉතින් සහෘදය මේ ඒවා තම තමන්ට අවශ්‍ය, يعني තම තමන්ට මේ ගීතවලට තියෙන ආදරය නිසා
මොනහරි විෂුවල්ස් ටිකක් හදලා මේ අන්තර්ජාලයට මුසු කරලා තියෙනවා. මොකද පෞද්ගලිකව මම ගීත මේ විෂුවල් කරන්න කැමති නැහැ. ඉතින් ඒක විෂුවල් කරන්න මට එහෙම වියදමක් දරන්නත් බෑ ලක්ෂ දෙක. මොකද මම මාධ්‍යයේ ඉන්න කෙනෙක්. මමත් ගීත විෂුවල් කරලා තියෙනවා විනායකේව. හැබැයි මගේ ගීත එහෙම කරන්න තරම් මට එහෙම මූල්‍යමය හැකියාවකුත් නැහැ සහ එහෙම මගේ විශේෂ කැමැත්තකුත් නැහැ. ඉතින් ඒක නිසා හොඳ ගීත ටිකක් රසිකයෝ අතරට නොගිහින් තාමත් කැසට්ස් වල මගේ ගෙදර මයගාව තම තැන්පත් වෙලා තියෙනවා. සීඩී වල කැසට් වල නෙමෙයි සීඩී වල කීපයක් මේ අන්තර්ජාලයේ තියෙනවා. මේ ගීත මෙච්චර මේ ජනප්‍රිය වෙන්න හේතුව මං හිතන්නේ සුරම්‍ය මහත්මිය, දැන් ඔබ හිත ඔබේ සිතිවිලිනේ පදවලට පෙරලෙන්නේ. ඒ සිතිවිලි වලට ඔබම මේ සංගීත මුසුව යොදවනවා තව කෙනෙක් ලව තමයි. නමුත් ඔබ එතනට දායක වෙනවා සහ ඔබම තෝරගන්නවා ගායන ශිල්පියත්. එතකොට ඔබේ සිතුවිලි වලට අනුව තමයි මේ සියලුම කාරණාවන් සිද්ධ වෙන්නේ. ඔය ගීත සිතුවිල්ලේ ඉඳන් ගීතයක් පටිගත කරලා සංගත තැටියකට එකතු වෙන තැන වෙන දක්වාම මම ඉන්නවා. ඒ වගේම හේවනෙල්ලක් වගේ මගේ මහත්තයත් ඒ පිටුපස්සේ ඉඳගෙන සීඩී කවරේ නිර්මාණය කරන තැන ඉඳන්ම බෙදාහැරීමක් ගැන අපට මේ කාලේ කතා කරන්න බෑ. මට මතකයි අලුපාට හැන්දව කරපු කාලේ මේ මට හැම සුමානකම මේ වෙළඳ සමාගමට සීඩී ගෙනින් දෙන්න ඕනේ. ඉතින් ඒක හරි ආස්වාදයක්. ඉතින් අද 200ක් ඉල්ලනවා, 100ක් ඉල්ලනවා, ඊළඟ සුමානේ තව 25ක් දාන්න පුළුවන් දහනවා. ඉතින් අපි හැම මාසෙකටම වතාවක් 1000ක් එහෙම මේ ගගහා දුන්නා. දැන් මේ පළවෙනි වතාවට ගහපු DVD දැන් ඉවර වෙමින් පවතිනවා. මම ආසාවට යාළුවන්ට දීලා මේවා මේ ප්‍රමිතියෙන් අඩු මට්ටමක වෙනුත් මේ වෙනත් පුද්ගලයන් මේ සංගීත තැටි විකිණීම කරනවා නේද? දැන් ඔය ගීත මේ සංගීත තැටියේ මේ පරම්පරා කිහිපයක් නියෝජනය කරන සනත් නන්දසිරි වැනි ශිල්පීන්. ඒකත් මේ ඔබට අභිමානීය කරනවා. එතනින්දන් දැන් නවපරපුරේ ශාමිකා මානේ රෝණි එන්නේ. ඒ කියන්නේ අලුත් පරපුරේ දක්ෂයින්ට වෙනකම්ම මම ඒ අවස්ථාව උන්ටත් උදා කරලා දෙමින් මාත් ඒ අවස්ථාව ලබා ගත්තා. සරම මහත්මිය, දැන් ගීතවල අඩුවක් අපිට දැනෙන්නේ නැහැනේ. දැන් අපි 50 දශකයේ ඉඳලා ගත්තාම 60 70 80 90 දශකයේ විශේෂයෙන්ම පරිවර්තනයක් සිද්ධ වෙනවා ගීත කලාවේ. සහ අදත් අපි මේ සින්දු අහනවා, අපිට සින්දු නිර්මාණය වෙනවා. නමුත් මේවා සින්දුද ගීතද ඒක හරි හැටි තෝරා බේරා ගැනීම ඉතාමත් අපහසුයි. අපි ගීතයක් විදියට අපේ මතකයේ ඇඳෙනවා දැන් ඔබේ ගීත විශේෂයෙන්ම ගත්තොතින් ඒවා ගීතවත් භාවයේ තියෙනවා. ගීතවල තිබිය යුතු ගුණාංග ඒවයි තියෙනවා. නමුත් වර්තමානයේ අපිට දකින්නට ලැබෙන මේ ගීත ඇත්තටම ගීතද? කොහොමද ඒ ඔබේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ඔබේ අත්දැකීම් එක්ක ඔබ නිර්මාණය කරපු ගීත ඒ විදියයි. නමුත් නවපරපුරේ ඔවුන් විඳින අත්දැකීම් ඔවුන්ට අහන්නට දකින්නට ලැබෙන දේවල් එක්ක ඔවුන්ගේ මේ නිර්මාණය විදියට වෙන්න ඇති කියලා සාධාරණීකරණය කරන පිරිසකුත් ඉන්නවා. ඔබ කොහොමද මේක දකින්නේ? ගීතය කියන එක සමහර වෙලාවට කාලෙන් කාලෙට ඔබ කිව්ව ආකාරයට වෙනස් වෙනවා. අපිට මතකයි දැන් ප්‍රින්ස් සුදී ප්‍රියන්ත වගේ ගායකෙක් ඒ කාලේ ගීත ගායනා කරනකොට වැඩි ගණන් ගත්තේ එහෙම නෑ. හැබැයි දැන් කාලයක් යනකොට ඒ ගීතත් හොඳයි කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා. හරි, ඒ වගේ කියන්නේ සමහරලාවට දැන් ප්‍රබුද්ධ සම්භාව්‍ය කියලා මම පෞද්ගලිකව එහෙම ගීත වෙන් කරන්න කැමති නෑ. හේතුව මං ඉන්න අවස්ථාවනුව රසවින්දනය වෙනස් වෙනවා. සදාකල් ආදරය කරන අහන්න ලෝභ සින්දු තියෙනවානේ දැන් මින්දද හීසර වගේ ගීතයක් මේ ඒ වගේ එහෙම ගීත තියෙනවා. අහන්න ඒක අහන්න ලෝභකමට අහන්න නැතුව ඉන්න ඒ කියන්නේ ඒක නිතර ඇහෙන්න ඕනේ නැහැ. ඒක රැවුදෙන එකක් විතරයි. එහෙම ගීතක් තියෙනවා. හැබැයි අපි ට්‍රිප් එකක් යනකොට එහෙම නැත්නම් සාදයකදී වෙනම ගීත කියනවනේ. හැබැයි ඒ නිකන් කියන්නේ නැහැ නේ. ඒතරත් රසවින්දනයක් තියෙනවා. දැන් අපි අදටත් කෝකිල යන්නේ කෝකිල නාදේ වගේ ගීතයක් යනකොට අපිට පොඩි අපුඩියක් ගහනවනේ. දැන් ජිප්සිස්ලගේ අර මල්වැල්ලෝ විල්ලේ ඔබ රුව සතපන්න ඒ වගේ ගීතත් අහන වෙලාවක් තියෙනවා. දැන් ඒ වගේ නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා ඒ සින්දුත් අහන්න කියන්නේ අපි රස විඳිනවානේ. ප්‍රතික්ෂේප කරන්න බෑ, රස විඳිනවා. ඉතින් මං කියන්නේ වෙලා තියෙන්නේ අපි ගීත තැන නොතන බලලා සහ අවස්ථාව බලලා
මේ විකාශය මාධ්‍ය වලින් විකාශය වෙන්නේ. මම අහන්නේ මේ මෑත කාලේ මේ වර්තමානයේ අපිට දකින්න ලැබෙන ගීත විරහව වුණත් අපිට මේ හරි කන්දොස් ක්‍රියාව කියන්නේ එකම දෙයනේ මේ කියන්නේ විරහව එකම දෙය කියන්නේ. සමහර විට වෙනස් වෙනස් දේවල් කියනවා ඇති. හැබැයි මේවා එන්නේ විෂුවල් වල ඉන්නේ. මේ විෂුවල් වල තියෙන එකමනේ. විෂුවල් වල තියෙන පෞල් ප්‍රශ්නයක් එක්කමනේ මේක පෙන්නන්නේ. ඉතින් එතකොට කොයි ගීතේ කොයි විෂුවල් එකද කියලා හිතා ගන්න බෑනේ. අර විෂුවල් එකක් ඕනි ගීතයකට දාලා අහගෙන ඉන්න පුළුවන්. අහගෙන ඉන්න බෑ. ඒ වුණාට මේ කියන්නේ ගැළපීම ඒ වගේ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සද්දෙටනේ දැන් මේකට එන සද්දෙත් එක්ක තමයි දැන් ඔය පෞද්ගලික පොදු ප්‍රවාහන සේවාවල එහෙම ඇහෙන්නේ අර ඩුන් 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 සද්ද විතරයි වචන ඇහෙන්නේ. එතකොට වචනයක් රස විඳින්නේ නැහැ. ඉතින් ඔතන මේ වෙලා තියෙන විරහව සමහර විට මේ තරුණ පරම්පරාව විතර නෙමෙයි ඒ විරහව හරියට අත්විඳපු නැති කමත් එක ප්‍රශ්නයක්. විරහව හරියට අත්විඳ නම් ඒ ඔය කියන්නේ ඔය ලයෙන් විරහව විඳින්න බෑනේ. ඒ යන වේග ඒක රිද්මෙන් විරහව විඳින්න අමාරුයිනේ. ඉතින් ඒක නිසා මේ එතන ඒ පදවැල වෙනස්, ඒකට එන සංගීතය වෙනස්, ගායනයේ හඬ ඊට වඩා වෙනස්. දැන් රූප රචනාව හාත්පසින්ම වෙනස්. දැන් ගාය ඔක්කොම එකම හඬින් සහ අනිත් හැම ගීතෙටම මොකක් හරි එක වචනයක් පාවිච්චි කරන ගතියක් දැනෙනවා. මොකක් එක වචනයක් තියෙනවා. ඒ වචනේ ගොඩක් ගීතවල තියෙනවා. ඒ කියන්නේ සමහරවිට ඒ වචනින් තමයි ඒ ගීත ඒ වගේම වෙන්න කියලා තමයි දැන් එක ගීතයක් අහලා ඒ වගේම එකක් හදලා දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා ඒ ඒකාකාරීකම තියෙනවා. රසවින්දනය කියන එක ඉතින් විවිධ අවස්ථාවල විවිධාකාර වෙන්න ඕනේ. මේ සුරම්මි මහත්මිය මේ රූප රචනා දැන් ඔබ පෞද්ගලිකව මේ කැමති නැහැ ඔබේ ගීතවලට රූප රචනා කරන්න සහ මට හිතෙනවා මේ ඒවා කරන්නත් බෑ ඒ හැංගීම් වලට රූප රචනාවක් ලබා දෙන්නට හැකියාවක් නැහැ කියලා. දැන් වර්තමානයේ අපි දකිනවා දැන් මාධ්‍යෙන් වුණත් ඔබ විශේෂයෙන්ම ජාතික නාලිකාවක් නියෝජනය කරන්නේ දැන් වාරණයක්කට ලක් කරනවා. දැන් ඇතැම් දර්ශන මාධ්‍ය තුලින් මේ දෙන්න ප්‍රේක්ෂකයාට ලබා දෙන්න වර්තමානයේ ප්‍රචණ්ඩත්වය මේ රූප රචනාවල දැඩි ලෙස තියෙනවා. එතකොට මේ වර්තමාන පරපුර මේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නත් මේක යම්කිසි උත්තේජන සපයනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඔව් අපේ රටේ තියෙන ප්‍රශ්න බලනකොට අපිට දැන් මෑතක තියෙන ඩෙංගු වදුර වගේ විවිධ කාලවල විවිධ ප්‍රශ්න තියෙනවානේ. ඒ වගේ අපේ රටේ වැඩිය එළියට නොවන ලොකු ජාතික ප්‍රශ්නයක් වගේ වෙන ප්‍රශ්නයක් තමයි ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. කාන්තාවන් හිංසනයට පත්වීම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නිසා. එතකොට ඒක පිළිබඳ ජනතාව දැනුවත් නැහැ. ඒකට යම් කිසි ක්‍රියාත්මක වෙන ආයතන තියෙනවා. හැබැයි ඒ දැනුවත් වීම වෙන්නේ දැන් අමාත්‍යංශ මට්ටමිනුත් සෞඛ්‍ය අමාත්‍යංශිනුත් දැනුවත් කිරීම කරනවා. රෝහල්වල මිතුරු සවිය ඒ වගේ දේවල් තියාගෙන. හැබැයි දැනුවත් කරන්නේ ප්‍රචණ්ඩත්වයට පත්වන කාන්තාව තමයි දැනුවත් කරන්නේ. හැබැයි දැනුවත් කළ යුත්තේ ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන අනිත් මිනිස්සුන්ව. එහෙම නැත්නම් සමාජය. දැන් ප්‍රචණ්ඩත්වයට පත්වෙන ගුටි කන මනුස්සයාට අපි ගෙන්නලා කියලා වැඩක් නැහැ. ඔයාට බැන්නොත් ඔයා බනින්න මේ එහෙම එතන ගැළපුමක් සාර්ථක නැහැ. හැබැයි සමාජය දැනුවත් කරන්න ඕනේ ස්ත්‍රී හිංසනය තුලින් කාන්තා මේ ප්‍රචණ්ඩත්වය තුලින් පවුලට සමාජයට බලපාන විදිය. ඒ කියන්නේ පවුලක අම්මා කෙනෙක් කාන්තාව ප්‍රචණ්ඩත්වයට පත් වෙනවා නම් ඒ පවුලට මොනතරම් ඒක එයා ඒ පවුලේ වර්ධනයට සංවර්ධනයට කොච්චර බලපෑමක් වෙනවද? දරුවන්ට මොන විදිහට බලපානවද? මේ මානසික එයා බලපෑම තුළ ගෙදර ඉදිරි කටයුතු වල තියෙන අනිත් එක ශාරීරික අපි හිතමු දැන් ගර්භණී කාන්තාව ප්‍රචණ්ඩත්වයට පත් වීම තුළින් සමහර විට එයාගේ දරු ගැබ පවා විනාශ වෙන්න පුළුවන්. එයා මානසික වෙන කම්පාව සදාකල්යයට බලපාන්න පුළුවන්. ඉතින් ඒ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ රටේ ඇතුලේ මේ ස්ත්‍රීන්ටෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව. ඒක වෙන වෙනේ දේවල් වලින් ලඝු කරන්න හදනවා ආය මේ ස්වාම පුරුෂයාගේ බීමත්කම හරියෙම කියලා. එතන නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක. ඉතින් හරියට අපි ඒ තැනට මේ බෙහෙත් කරන්නේ නැහැ.
තුවාලේ තියෙන තැනට බෙහෙත් කරන්නේ නැතුව වෙන තැන් වලට පිළියම් යදනවා. දැන් අපේ සොඳුරු කතාව. ඉතින් ඔයා ඔබ කිව්ව ආකාරයට මේ ඔය නිතර ඔක දැකීම තුලින් يعني අනිවාර්යයෙන්ම නීති පද්ධතියක් එන්න ඕනේ. මාධ්‍ය නියාමනයක් තියෙන්න ඕනේ මේ ප්‍රචණ්ඩත්වය නොපෙන්වීමට. මොකද ඒක බැලීම තුළ සමහර විට මානසිකත්වයක් ඇති වෙන්න පුළුවන්. මමත් දෙන්න ඕනේ මොම්බකට දෙලෙන්න වගේ වතිත් මේ පෙන්වන්නේ ඒවානේ. පවුල් හැරදාලා යන ඒවා, ළමයි අසරණ වෙන ඒවා, නෙගටිව් ඒවා පෙන්වන්න පෙන්වන්න නෙගටිව් වෙනවා. ගේම් පොසිටිව් දේවල් පෙන්වලා අර නෙගටිව් එක නැති කරන්න ඕනේ. දැන් අපේ කතා බහේ අවසාන විනාඩි කිහිපේ තමයි අපි ගත කරන්නේ. දැන් ඔබ ගීත රචකාවක් නිසා මම අවසාන වශයෙන් අහන්න කැමති ගීතයේ සැබෑ අයිතිය ගැන ගැටලුවක් තියෙනව නේද අපේ රටේ? අපේ රටේ කියලා ඔබ වැඩිපුර කිව්වා. ඒක හේතුව අපේ රටේ ඒකට හරියට අර කිව්ව ආකාරයට මෙහෙම නියාමනයක් එහෙම කන් නැතිනේ. අනිත් රටවල තියෙනවා. අන ගොඩක් රටවල ඒ වෙනුවෙන් සමාගම් සමිති සංවිධාන තියෙනවා. ඒ රටවල රජය මූලිකත්වය ගැන මැදිහත් ක්‍රියා කළා. ඒ නියම ආකාරයට මේ බෙදී යන විදිහට කළා තියෙනවා. අපේ රටේ තාම ඒ සම්බන්ධ ගැටලුගේ ඒ සම්බන්ධ ඇත්ත වශයෙන්ම ගැටලුවක් නැහැ. ඒ සම්බන්ධ ක්‍රියාත්මක වන ආයතනවල නිසි තීරණය තාම ලැබිලා නැහැ. ඉතින් ඒවා දැන් මම හිතන්නේ ඒක එක කාලයකට යනවා මාධ්‍ය අමාත්‍යංශයට, එක කාලයකට යනවා වෙළඳ අමාත්‍යංශයට. ඒ අතරතුර පෞද්ගලික මට්ටමින් සංවිධාන හදාගෙන හැදිලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට අයිති, මේගොල්ලෝ කියනවා මේගොල්ලන්ට අයිති කියලා. ජාත්‍යන්තර සංවිධාන තියෙනවා. ඒගොල්ලන් දැන් ලංකාවට යෝජනා කරලා තියෙනවා මෙහෙම වෙන්න ඕනි කියලා. ඉතින් ඒව ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් තියෙනවා. දැන් මේ ගීතයක මේ දැන් ගායන ගායක ගායිකාවන් ඒ ශිල්පීන් කියන්නේ ගීතය ජනතාව අතරට ගෙනියන වාහකය ඔයගොල්ලෝ. ඒගොල්ලන්ට ගීතය අයිති කියලා. හැබැයි ගීත රචකයා හිතනවා මේකේ මුල්ම අදහස කියන්න හරි මම මටනේ මේ අදහස ආවේ, ඒක නිසා වැඩි කොටසක් මට අයිති කියලා. මේක පොත කොලේක ලියලා තිබුණා නම් මේක ගීතයක් වෙන්නේ නැහැ, සංගීතයේදී මම එහෙම ඒගොල්ලෝ හිතනවා. ඉතින් මේක මේ තුන් පැත්තේ තියෙනකම් මේකට විසඳුමක් වෙන්නේ නැහැ. මේ ගී මම පෞද්ගලික හිතනවා ගීතයේ අයිතිය ඒක සමසේ බෙදෙන්න ඕනේ කියලා. නැත්නම් මේක ගීතයක් වෙන්නේ නැහැනේ, සමසේ බෙදිය යුතුයි. හැබැයි ඒ වරදාන වරප්‍රසාද සමසේ බෙදෙන්න ඕනේ. අපේ තියෙනවා ඉතින් පොඩ්ඩක් අපේ තියෙනවානේ නිකන් තව කෙනෙකුට දෙයක් ලැබෙනවට තව කෙනෙක් කැමති නැති ගැතිය. ගීතයේ රචකයා ලියලා දුන්නාම ඉස්සර නම් ගොඩක් නිකම්මනේ ගීත රචකයෝ ලියලා දෙන්නේ. මේ දැන් නම් දැන් යම්කිසි ප්‍රම එක එක්කෙනා එක එක තමන්ට සරිලන විදිහට ගීතයකට යම්කිසි මුදලක් ගන්නවා. හැබැයි ඔතනත් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගීතය එළියට ගියාට පස්සේ ගායනය කළාට පස්සේ එයාට රිසි ලෙස ඒකෙන් උපයා ගන්න පුළුවන්. සංදර්ශනවල හරි එහෙම ඒකෙන් ආයි කොටසක් ලැබෙන්නේ නැහැනේ. අඩු ගන්න මාධ්‍ය ආයතනවල දැන් යෝජනාව තියෙන්නේ මාධ්‍ය ආයතනවලින් මේක මේ විකාශ වෙනකොට සමසේ බෙදෙන්න ඕනේ කියලා. ඉතින් තාම ඒවා එකක් එහෙම යම් යම් තැන්වල ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක හරියටම තාම ඒ නියාමනයක් ඒකෙත් නැහැ. හරි, අපි එනි වැඩසටහන නිමා කරගන්නට තමයි සූදානම් වෙන්නේ. අවසාන වශයෙන් කෙටියෙන් අපි කියමු ඔබේ පවුලේ සහයෝගය කොහොමද ඔබට ලැබෙන්නේ? ඔව්, මට කුඩා කාලේ ඉඳන් වෙනකොට මගේ අම්මා තමයි උපරිම සහයෝගය ලැබුණේ. මොකද තාත්තා ඒ තරම් කැමති වුණ නැහැ වේදිකා නාට්‍ය වලට එහෙම සම්බන්ධ වෙනවට. ඉතින් අම්මා තාත්තගෙන් බැනුම් අහගෙන මාව ස්ටේජ් වලට එක්කක් ගියා, ගුවන්විදුලියට එක්කක් ගියා. අම්මා තමයි මට ප්‍රබලම ශක්තිය වුණේ. ඊට පස්සේ ඒ තාත්තත් ඊට පස්සේ ඒකට උද තාත්තා ගොඩක් නිහඬව සතුටු වුණා. මගේ මන් ප්‍රවෘත්ති කියනවා බලලා සතුටු වුණා. එය මම වැඩසටහන් බලලා සතුටු වුණා. ඉතින් නිහඬව සතුටු වුණා. එයා තාත්තා කියන භූමිකාවේ හිටියා. අම්මා ක්‍රියාශීලීව ක්‍රියාකාරීව මට උදව් කළා. මගේ සහෝදර සහෝදරියොත් ඒ වගේ. ඊට පස්සේ මම විවාහ වුණා. විවාහ වුණේ මගේ මහත්මයා සිඩ්නි වඩුගේ. එයත් මේ කලාවට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කළා. ඒ වගේම මගේ සියලු කටයුතු වලට විශේෂයෙන්ම රැකියාවේදී වගේම දැන් ওই ගීත මොකද ඒ නැත්නම් මං CD කරන එකක් නෑ. ඒ වගේ එහෙම ඒක නිසා එහෙම ලොකු දැනටත් ඉතින් ඒ මේක දෙනවා. මම පුතාලා දෙන්න ඒගොල්ලොත් ඒගොල්ලන්ටත් ගොඩක් දක්ෂතා තියෙනවා. හැබැයි එහෙම ඉදිරියට මේ ඒ දක්ෂතා වලින් යන ගමනක් යයි කියන එක මට දැනෙන්නේ නැහැ. මොකද මගේ දරුවෝ හින්දාද කොහෙද මට එහෙම පාර හදලා කපලා ගෙනියන්න හිතෙන්නේ නැහැ. හැබැයි මම ඒ අවස්ථාව මන් දන්න වෙන අයට ලබා දීලා තියෙනවා.
හොඳයි. බොහොමත්ම ස්තුතියි සුරම්යා මාපිටියගේ පද රචකාවයක්, නිවේදන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක්, නිෂ්පාදිකාවක් අද අපිත් සමඟ මේ තරුව හෝරාව හැඩ කරන්නට සම්බන්ධ වුණා. අපේ ආරාධනාව පිළි අරගෙන අධික කාර්ය බහුලතාවයේ මැද්දේ තමයි ඇය අපේ ආරාධනාව පිළි අරගෙන ආවේ. මියුරු සත්සර අතර රැඳි හැඟුම් පද නිමවන්නේ ඇය. එහෙම කිව්වොත් නිවැරදියි මම හිතන්නේ. තවත් බොහෝ කාලයකට ඔබතුමියගේ ගීත අපිට රස විඳින්නට හැකියාව ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. සහ මෙතෙක් කල නිර්මාණය වුණ ගීත අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක ඔබත් දන්නවා, මමත් දන්නවා පෞද්ගලිකවම. බොහොමත්ම ස්තුතියි අයබෝන් කියලා ඔබට. අයබෝන් මදු, ඔබට බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි අද ආවට අපේ මැදිරිය හැඩ කරන්නට. ආදරණීය තරුව, මේ නිමාවට පත් කරගන්න අපි සූදානම් වෙන්නේ. ඔබට හෙට දිනේදීත් මෙවැනිම ලස්සන සොඳුරු හෝරාවකින් මුණගැහෙමේ බලාපොරොත්තු ලබා දෙමින් අදට අපි සමුගන්නවා.